अबे सलमा में अमर देवी आप आर गान कराने व्यापारे गान करें सिलंगल लबी जनल टपियाम अभी लबी जनल या टूल करगा लवी जल में पूर्ण कर रहा हूँ उदल लवी जल में प्रोग्राम दिन है मुकदल एक कोतन सा तीन गुदाम एक गाना कोतन सा तीन उल्टे के तीन ने हफ्ते उल्टे के हफ्ते ने पिटू है इस तरह गुणवत्ता वाकिन लगी इंस्पिरेशन लेजर भी टू लगन लगन ने आगे इस गुणवत्ता वटिनाकम लदी स्टेशन है लेजर
ලකුණු නාය ගැති ලැබී ආදායම් වෙනත් ලැබේ. ඔබට තියෙනවා තොරණ ලැබෙන විදියට ගැව්වා. හතරයි පහ පළවෙනි මඩ දෙනවා ඔබට. හතරයි පහ පළවෙනි ගණන දෙනවා. හතරයි පහ අත්පිට අදුපත් අංකය එක විකුණු වටිනාකම 60,000. ඊළඟට 4:10 අදුපත් අංකය දෙක ගොඩනැගිලි කුලේ ආදායම ගොඩනැගිලි කුලේ ආදායමක් 5,000ක් හම්බලා තියෙනවා. පන්දාක් හම්බලා තියෙනවා. 4:15 බැංකු නායක හම්බලා තියෙනවා. අනුපත් අංකය 3 බැංකු නායක හම්බලා තියෙනවා. රුපියල් 100,000. රුපියල් 100,000 බැංකු නායක හම්බලා තියෙනවා. ලක්ෂ වැංගුණයක් හම්බෙලා තියෙනවා. 4:18 4:18 නායක ගැටියෙක්ගෙන් සල්ලි හම්බෙලා තියෙනවා. අදපත් අංකය 4 නායක ගැටියෙක්ගෙන් සල්ලි හම්බෙලා තියෙනවා. නායක ගැටි ලැබි අමල් කියන නායක ගැටියගෙන් අමල් කියන නායකයෙන් සල්ලි හම්බෙලා තියෙනවා. රුපියල් 9,000. රයිට් එක නායකයෙන් සල්ලි හම්බෙනවා. මම අපි ඒ නායකයෙන් සල්ලි හම්බෙද්දී සල්ලි ගන්න තියෙන උමනාවට ඒ නායකයට වට්ටමක් දී දෙන ව්‍යාපාරය රුපියල් 500ක් වට්ටමක්. නම් දුන්න වට්ටම් දීලා 500ක් යනවා. 9,000ක් සල්ලි වලින් හම්බ වෙනවා. නයින් ලැබින් තීරවල ඒ 9,000. 4:20 වලපත් අංකය 5 පිටිපතුම් 50,000. පිටිපතුම් 50,000 කියනවා. පිළිවෙලු අපිට වෙනම තීරුවක් තියෙනවා. අපි ඒ තීරුවට දාමු. 4:22 ආපහු නායක ගැටියෙන් සල්ලි හම්බ වෙනවා. අදවත් අංකය 6 නායක ගැටි ලැබීම් ආපහු හම්බ වෙනවා සල්ලි නායක ගැටියෙක්ගෙන් ඉලක් කියලා 48,000ක් සල්ලි වලින් හම්බ වෙනවා. 48,000ක් සල්ලි වලින් හම්බ වෙනවා. එහෙනම් 48,000 ණයකට ලැබීම් ඊළඟට දානවා. ඒ ණයකට
වට්ටමක් දෙනවා. දුම් වට්ටමක් දුම් වට්ටම් දීකොට ගන්නවා. එතකොට ඔක්කොම ණය ඇටියෝ 50000කින් අඩු වෙන්න ඕන. 50000 වෙල එකක් වේ මොකද්ද? 2000ක් දුම් වට්ටම් 48000ක් සල්ලි. ඊවසේදී 4 25 4 25 4 25 අපට අලුත් කොමිස් ආදායමක් හම්බ වෙනවා. උගල් 1000ක කොමිස් ආදායමක් හම්බ වෙනවා. අපි දැන් අපිට වෙනම ආදායම් ඊළුවක් තියෙනවා. උගල් 1000ක කොමිස් ආදායමක් හම්බ වෙනවා. මාසයේ අවසාන ලැබීම 428 අලුත් අංකය 8 වෙන්න ඕන. අතිරේක ප්‍රාන්ත අතිරේක ප්‍රාන්තනය අමල් අතිරේක ප්‍රාන්තනය දල දෙන අමල් රුපියල් 20000ක් 20000ක් අන්ත අතිරේක ප්‍රාන්තනය වශයෙන් ව්‍යවහාරයට මෙදවර දින අමල් එනම් වෙනත් ලගින් තීරුවට අපි දානවා 20000 නෝ ආකාරයෙන් ඔබට සියලුම ගණදෙනු මුදල් ලැබී මුදල් ලැබීම සම්බන්ධයෙන් සියලුම ගනුදෙනු ඔබට මුදල් ලැබීම ජනරයට බොහොම බොහොම පහසුවෙන් දාන්න පුළුවන්. බොහොම පහසුවෙන්ම මුදල් ලැබීම ජනරයට දාන්න පුළුවන්. අපි දවස මම කරන්නේ මේ මුදල් ලැබීම ජනරය ශේෂ කරන්න ඕන. මුදල් ලැබීම ජනරය ශේෂ කරන්න ඕන. right අපි දන්නවා 4යි 3 මාසයේ අවසානයේ මුදල් ලැබීම ගැන ශේෂ ගන්න ඕන අපි 2500ක් වෙනවා දුන්න මට්ටම් දීවිදකම එතන අත්පිට විපුණු 1,10,000ක් වෙනවා නායකයෙක් ලැබීම් 57,000යි අ 6,000ක් තියෙන වෙනත් ආදායම් 1,30,000ක් තියෙන ඔක්කොම වෙනත් ලැබීම් අපිට ආකාරයෙන් පුළුවන් ලැබීම් ශේෂ කරන්න ලැබීම් සම්බන්ධ තියෙන විශ්ලේෂණ තීරු ශේෂ කරන්න පුළුවන් ඔය ආකාරයෙන් right එතකොට සම්පූර්ණ එකතුව 2,293,000 නේද? සම්පූර්ණ එකතුව. ඔව් සර්. right. ආකාරයෙන් තියෙන සියලුම මුදල් ලැබීම් අපි ශේෂ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අරන් මේ එකෙක් තීරු වල එකතුව අරන් යන්න ඕන ලෙජර් එකට. එකෙක් තීරු වල එකතුව අරන් යන්න ඕන ලෙජර් එකට. right අපි අරන් යන්න ඕන ලෙජර් එකට. දැන් මගේ පහසුවට මම මුදල් ලැබීම් ජනනය මතන මගේ පහසුවට ඔයා
හරිද? ලයිට් ප්‍රාකාරයෙන් අපිට පුළුවන් ඉඳලා බීම් ජනලය අදාල අපි දැන් මේවා රෙජරේට ඉටපත් කරමු. මම මේ බීම් ජනලය මේකට කවන්න නැහැ කියලා. हाँ सर අපි දැන් මේ එක් එක් තීරු වල එකතු වුන් ඉටපත් කරමු රෙජරේට. අපි දවස් දෙකක් තුනක් තිස්සේ විතර ලැජිලටිව් වත් කිරීමේ ජනරල් සමහන් ටික බොහොම පැහැදිලිව කතා කරා. ඒක නිසා මම හිතන්නේ අපිට අමාරු වෙයි කියලා එක.
නාය ගැති පාලන ගිනුම නාය ගැති පාලන ගිනුම නාය ගැති පාලන කියලා මම උඹට බය වෙන්න එපා. තාමස පාලන ගිනුම් කරගෙන යන්නේ සර්. මම පාලන ගිනුම් කියලා ඉන්නේ වැරදීනේ. බය වෙන්න එපා. නාය ගැති පාලන ගිනුම් කියන්නේ නාය ගැති ගිනුම තමයි. අර මුදල් ගිනුමට මුදල් පාලන ගිනුම කියන වගේ නාය ගැති විවිධ වූ නාය ගැතියන්ගේ ගිනුම් වල ඒ සාරාංශයක් තමයි නැගරි පාලන ගිනුම පෙන්නන්නේ. කවුරු ඉන්නවත් මේ බය වෙන්න එපා. නැගරි පාලන ගිනුම බර 5,000යි හර වෙන්නේ මුදල් කියලා. මුදල් ගිනුම හර දුන්න වට්ටම් 2,500ක් මේකට බර වෙන්න ඕන. දුන්න වට්ටම් 2,500ක් බර වෙන්න ඕන. දෙල් වන්ටම් නිසා මන ගැතියෝ අඩු වෙනවා. ඊට පස්සේ ගෙවල් කුලී ලැබීම් 5,000යි මුදල් පාලන ගිණුම අර ගෙවල් කුලී ආදායම 5,000යි right. ගෙවල් කුලී ආදායම් කියලා මිනිමක් අවශ්‍ය වෙනවා අපට. අපි දන්නවා ආදායම් ලැබීම් වෙන වෙනම වෙනම කියලා මං කිව්වා. ගෙවල් කුලී ආදායම් ගෙවල් කුලී ආදායම් ආදායම් වැඩි වීම බැල 5,000යි. ඒක අර වෙන්නේ මුදල් පාලන ගිණුමට. ඒක අර වෙන්නේ මුදල් පාලන ගිණුමට. ඊට පස්සේ කොමිස් ආදායමක් තියෙනවා. කොමිස් ආදායම් ගිණුම බැර මුදල් පාලන ගිණුම හර. කොමිස් ආදායම් ගිණුම බැර මුදල් පාලන ගිණුම හර. ඔන්න කොමිස් ආදායම සාධාරණ ගිණුම් බැල මුදල් පාලන ගිණුම හර. කොමිස් සාධාරණ ගිණුම බැල මුදල් පාලන ගිණුම හර. ආදායම් කියන්නේ ආදායම් වැඩිවීම බැල. ඊවසේ බැංකු ණය ලක්ෂයක් හම්බෙලා තියෙනවා. මුදල් පාලන ගිණුම හර පත්කම් වැඩිවීම මුදල් පාලන ගිණුම හර එක බැර වෙන්නේ බැංකු ණය ගිණුමට. එක බැර වෙන්නේ බැංකු ණය ගිණුමට. එක බැර වෙන්නේ බැංකු ණය ගිණුමට රුපියල් ලක්ෂයක් මුදල් පාලන හර මුදල් පාලන හර බැංකු ණය ගිණුම බැර. ඊවසේදී අතිරේක ප්‍රාග්ධනය 1000ක් දාලා දෙනවා. එහෙනම් ඒ සල්ලි වෙන්නේ ප්‍රාග්ධන ගිණුම බැර 20,000යි මුදල් පාලන ගිණුම හර 20,000යි. නะ ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධන ගිණුම බැර මුදල් පාලන ගිණුම හර. ප්‍රාග්ධන ගිණුම බැර මුදල් පාලන ගිණුම හර. ප්‍රාග්ධන ගිණුම බැර මුදල් පාලන ගිණුම හර. ඔන්න උත්තරේ මුදල් පාලන ගිණුම හර පැත්තට තමයි ඔක්කොම ටික ගියේ. හේතුව අපි ලිය කරේ මුදල් ලැබීම් ජනනයක් නිසා. රයිට්. අපිට ගාන දීලා තියෙනවා ශේෂයක්. මුදල් පාලන ගිණුම ශේෂය අපිට දීලා තියෙනවා 4 ලීටර්. 2017 4 ලීටර් ශේෂය.
දිල් දෙනවා. 2017 හතරයක ශේෂය 25000ක් කියලා අපිට දීලා තියෙනවා. ඔබට පුළුවන් එනවා. මේ සියලුම ගිණුම් යන්න දැන්. මේ ගිණුම් ශේෂ ගන්න පුළුවන් ඔබට. මුදල් පාලන ගිණුම කියන්නේ වත්කම් පාර්ශ්ව ගිණුමක්. දුන් වට්ටම් කියන්නේ වේදම් පාර්ශ්ව ගිණුමක්. ඉක්‍රුම් කියන්නේ ආදායම් පාර්ශ්ව ගිණුමක්. නාගති පාලන කියන්නේ වත්කම් පාර්ශ්ව ගිණුමක්. අනිවාර්යෙන්ම නාගති පාලන ගිණුමේ ශේෂයක් තිබිය යුතුයි. ගල් කුලී ආදායම් කියන්නේ ආදායම් පාර්ශ්ව ගිණුමක්. කොමිස් ආදායම් කියන්නේ ආදායම් පාර්ශ්ව ගිණුමක්. බැංකුණය කියන්නේ වත්කම් පාර්ශ්ව ගිණුමක්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් පාර්ශ්ව ගිණුමක්. එතකොට විත්ත රූපය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපේ දේවල් ටික ඒ ආකාරයෙන්ම ඇප්ලයි වෙනවා. හරි අපි ඉන්න බැලන්ස් කරමු. අපි දන්නවා වියදම් ආදායම් සහ වියදම් පාර්ශ්ව ගිණුම් තමයි අපි ගිණුම් බල ශේෂයක් ඉස්සරහට අරන් යන්නේ නැතුව ඉතින් මේ ගිණුම් වහලා පියවල ආදායම් වියදම් ගිණුමට වඩා ලාභ ලාභ ගිණුමට මාරු කරලා ලාභය ගන්න අපි ඉස්සරහට කරමු. ඒවා වෙන්න එපා. දැනට මම මේ ගිණුම් බැලන්ස් කරලා මම මුදල් ගිණුම් විතරක් බැලන්ස් කරලා පෙන්නන්නම්. අපිට කීයක් යන ශේෂය විතුමයි හයයි අය හයි දහ තුනයි හයි දහ අටයි ඉතුරුයි එකක් තුනයි පහයි අටයි එනවා මෙහෙන් දෙකයි එකමයි එකක් ඉතුරුයි එකක් ₹318,000 ලක්ෂ අවයල කලින් දහට ද 18000 නේ අපිට එකෙන් කලින් අපිට කලින් අපට 200ක් මුදල් ලැබෙන 2013 වෙනදා හම්බුනේ ආවේ මේ මුදල් ලැබින් ජනලේ දෙකයි 200 අමුතුරයි නේ අපට ආවේ ඉස්සෙල්ලනේ මුදල් ලැබින් ජනලේ ඔව් සර් ඔව් සර් ඒක 25000 කඩිනම් නේද අයි 25000 නේ මුදල් පාලනගේ විශේෂයයි ආයතනයේ අංකයන් ඔව් 318000 තමයි මුදල් ලැබෙන ජනල එකතුවට 25000 ලැබුණා නම් හරි එතකොට මේ 318000යි හරි පස්සේ 4යි ඉය පහලට ගෙන යන ශේෂය 318000 318000 තමයි ඊළඟ අවුරුද්දේ මුලට අරන් යන්නේ ඊළඟ මාසේ ආරම්භ ශේෂය වෙන්නේ මම මේ ගිණුම් ශේෂ කරන්න යන්නේ ඒ ගිණුම් තුන ශේෂ කරන්න පුළුවන් 318000 තමයි මුදල් පාලන ගිණුමේ ශේෂය ඉස්සරහට යන්නේ දැන් අපට මේ යම් හිම්ම පිළින ඇදුවනම් ඊට පල්ලේ ඇතුළේ තියෙන මුදල් ගෙවීම් ජනලේ එනම් මුදල් පාලන ගිණුමේ බැරපත්තරත් අපට ගණතුලට යට ඇවිල්ලා මුදල් පාලනයේ ශේෂය වෙනස් වෙනවා අපි ඊළඟ දවසේ මුදල් පාලනයේ මුදල් ලැබී මුදල් ගෙවීම් ජනලයේ මේ ගානේ ඉතුරු කොටස ඊළඟ දවස් කරමු මුදල් ගෙවීම් ජනලය විතරම පාවිච්චි කරන්නේ මේ මුදල් ගිණුම තමයි හොඳ මේ මුදල් ගිණුම තමයි පාවිච්චි කරන්නේ රිවිෂන් ක්ලාස් එක සම්බන්ධයෙන් මම රූපයට ජීවන්ස එක කතා කරලා කියන්නම් විස්තර කොහොමද දෙන්නේ කියලා එසේ හෝ වේවා ලබන බ්‍රහස්පතින්ද රෑ තමයි අපි හම්බෙන්නේ රාත්‍රී 7ට හම්බෙනවා අපි ඊළඟ දවසේ අන්තිම එදාට බලාපොරොත්තු වෙනවා මේ ගිරිමේ අවසන් දෙක් කළා
බලාපොරොත්තු වෙනවා කරන්න සුළු මුදල් පාලන කිරීම. සුළු මුදල් පාලන කිරීමෙන් පස්සේ පොදු ජාලය, පොදු ජාලයෙන් පස්සේ අපි බැංකු සස්තම් පාලමට යනවා. රයිට්? තේරෙන ප්‍රශ්න තියෙනවා අහලා යන්න මට කොල් කරන්න, ටෙක්ස් කරන්න, වට්ස්අප් සීඑස් දාන්න, ප්‍රශ්න තියෙනවා කතා කරලා අහන්න. ඊළඟට තියෙන කවුරු ආවත් තියෙනවා ස්වාරුණ සමාඩ එන්න බැරුණා. කරුණාවත් කරුණාවත් නම් වීඩියෝ එක කළා දාන්න. බලමු අපි සමන් බ්‍රාස් කින්දලා අපි හදලා කරන්න රෑ කරන නිසා ළමයි ඉන්න පුළුවන්. හිටිය හෝ නොහිටියා ළමයි පේමෙන්ට්ස් කරනවා නම් අපට ක්ලාස් එක කරනවාම ඔය වීඩියෝස් ටික දාන්න. ඩොන්ට් වර්. Thank you තිල්ලා ප්‍රශ්න දිනා මට අහලවන්න. අපි ආවම හඳුන් ඊළඟ බ්‍රාස් කින්දලා. Thank you very much.